නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේදී අපි දැක්කා එළවලු මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. අපි එතෙන්දී හඳුනාගත්ත කාරණේ තමයි අතරමැදියන් විසින් විශාල මුදලක් ගසා කනවා. පාරිභෝගිකයාටත් ගොවියටත් වෙළෙන්දටත් ඒකේ සහනයක් නැහැ. ඒ නිසා ගොවියට සහතික එළවලු මිලක් ලබා දෙන ගමන් පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් තමයි මේ වැඩසටහන අපි පටන් ගත්තේ. දැන් අපි ඊයේ දවසේ ගත්තොත් නාරහන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝ එකක් රුපියල් 180කට විකුණලා තියෙන්නේ. අපි ඊයේ දවසේ කෙලින්ම ගොවිය ගාවට ගිහිල්ලා මිලදී අලගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අද නාරහන් පිට ප්‍රවාහණය කළා දෙනවා. අපි අද රුපියල් 140කට අපි අද බොංචි කිලෝ එකක් ගොඩ. ඒ කියන්නේ රුපියල් ඊයට වැඩිය රුපියල් 40ක් අඩු. ඒ නිසා සියලු මිලවලු අපි ගත්තොත් කැරට් 180ට අපි විකුණලා තියෙන්නේ. අපි අද දෙනවා 140 රුපියල් 40ක් අඩු. ඒ කියන්නේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානට වැඩිය විශාල මිල අඩුවීමක් අපි කරලා තියෙනවා. මේක අපි අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලත් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. සියලුම එළවලු වල මිල රුපියල් 100ට වැඩිය 40ක් 50ක් අද අපි අඩු කරලා තියෙනවා. මේකේ පළවෙනිම දේ තමයි අපි කරපු මූලික දේ තමයි ගොවියගේ මිලදී අරගෙන කෙලෙම්ම වෙළෙන්දට දුන්නා. දෙවෙනි එක අපි මේ ගෙල්ලලා තියෙන සියලුම භාණ්ඩ ගෙල්ලලා තියෙන අපි කැරට් මේ වගේ දාලා තියෙන්නේ අපි කූඩවල අපි දාලා තියෙන්නේ නාස්තිය 100ට එකක්වත් නැහැ. වෙනදා එන්නේ තැලිච්ච පොඩි වෙච්ච එළවලු. එනිසා කිසිදු නාස්තියකින් තොරව කූඩවල අපි එළවලු ප්‍රවාහනය කරලා තියෙනවා. මේක අනිකුත් ආර්ථික මධ්‍යස්ථානවලට ආදර්ශයක්. එනිසා අධිකරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපි අද නාරහන් පිටින් ආරම්භ කරා. මේක ඉතාම සාර්ථකයි. අද දවසේ නාරහන් පිට වෙළඳපොළ ඊට වැඩිය එළවලු මිල රුපියල් 40කින් 50කින් අඩු වෙලා තියෙනවා. අපි මේක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් පස්සේ අපි අනිත් ආර්ථික මධ්‍යස්ථානවලටත් යන්න යනවා. අපිට අවශ්‍ය වුණේ මෙතන මේ ගොවියයි පාරිභෝගිකයයි අතරමැද ඉන්න කෙනාව ඒ වංචාවෙන් වෙනස් කරලා ඉවරලා ජනතාවට සාධාරණයක් කරන්න. ඒ නිසා මේ වැඩපිළිවෙල අපි දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙළඳුන් ඉදිරියේදී මේ විකුණ වෙළඳුන් ඉදිරියේදී මේ මොන වගේ තීරණ මැද ඉඳන්නේ දැන්? අපි මේ සඳහා මිලක් ගහලා තියෙනවා. ඒ නිසා කිසිම වෙළඳෙකුට මෙතන වැඩිපුර විකුණන්න බෑ. අපි වෙනම වෙළඳ බෝඩ් එකක් අපි දානවා. අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපි ලියලා තියෙන ලාභේ රුපියල් 5යි. ප්‍රවාහනයේ සඳහා පමණයි අපි අය කරලා තියෙන්නේ. ඒගොල්ලන් අපි සිල්ලර සඳහා රුපියල් 10කුත් තොග සඳහා රුපියල් 10කුත් සිල්ලර සඳහා රුපියල් 20කුත් ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට එයින් අට කිසිම එකක් විකුණන්න බෑ. මොකද මේක අපේ පාලනය යටතේ තියෙන ආයතනයක්. එimhe වෙළෙන්ද වැඩිපුර වික්කොත් අපි ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. breaking.lk